ඔය ඉතින් පිස්සුද මන්දා? මං දැන් ලොකුණට කියනවා. මේනකම මං ඔයාලට කියලා තිනා පිස්සු කතා කියවන්න එපා කියලා. වේබිලා ඇස්සද? ඔළුව පීරන්න දෙන්නේ නෑනේ, අවුල් කරගන්නවනේ. අනේ මල්ලි ඉක්මනට ලෑස්ති වෙන්නකෝ. සංදේශය අයියලා ළඟ වෙනවලු. මොනවද නෝන දාන්නේ? සපත්තුද? සපත්තු ඕනේ නෑ, සැන්ඩල්ස් දාන්න. කෝ හොලවන්න නැතු ඉන්නකෝ. ඔයා ඕමා ඕමා. කොහෙද ඔය දුවන්නේ? ඒ පාර මොකද කරන්න හදන්නේ? ඕක මොකටද? අනේ බේබි, අනේ මන් දන්නේ තේරෙන්නේ නැද්ද කියන එක ගලවන්න ඕක. කෝට් එකකට කොහෙන්ද? මොකද මොකද බලන්න ඕන? ඒ පාර මේ කෝට් එකකුත් දාගෙන. අනේ මලි කෝට් ඕනේ නැහැ, ගෙදරට එන කට්ටියක් බලන්නනේ. අපි එළියට යන්නේ නැහැ නේ. ගලවන්න කියන්නකෝ ඕන. අයියෝ මේ අනේ මලි ගලවන්න කෝ, ගලවන්නකෝ මල්ලි. මගුල් ගෙවල් වල යනකොටයි කෝට් අඳින්නේ. අද මේ මගුල් ගියක් නැහනේ. දැන් යා කේන්ති ගසන්න යන්න එපා. ඔන්න ඔය හිටපු දේ. ඩයි. ඉස්සර මේක තනි ආයක් එක්ක තිබිච්ච ලොකු අත්තක්. බෙදුම් නඩුවකින් බේරුම් වුණාට පස්සේ මගේ මහත්තයා මේක සල්ලි වලට ගත්තා. පස්සේ අපිට මේ කෑල්ල තියාගෙන අනිත් ඒවා වික්කා. දුවගේ නමට තියෙන අල්ලපු ඉඩම. අපි මෙහාට ඇවිල්ලා දැන් අවුරුදු 15ක් විතර වෙනවා. හරි හරි, එයාල යටත් වුණා. ළමයි ගන්ස් පාවිච්චි කරන්නේ නැහැ නේ. කෝක දෙන්න මට. බෑ බෑ බෑ. හරි මල්ලි හරි. යුම්. ඔය මෑය වැඩේ. හරි, ඉතින් දැන් මට වෙඩි වැදුනනේ. පුතේ මෙහාට ඇවිල්ලා වාඩි වෙන්නකෝ ඔයා. වැඩේ. අනේ මල්ලි. හරි හරි, කෝ ඉතින් ඕක දෙන්නකෝ මට. වැඩේ මෑය. හරි. බලන්න ඕන බේබි කරන වැඩේ. ඇන්ජා අනේ මල්ලි, මොකද්ද ඔය කරන වැඩේ? ගෙදරින කට්ටිය රොම් වෙඩි තියනවා නෑ. ඉඳ ගන්න කිල්ලෝ ඔයා. කිසල් ගෙඩිය ගන්න. අනේ මල්ලි, ඔයා ඉන්නකො පොඩ්ඩක් ඉසලා ගෙදරට ආපහු වෙඩි දීලා ඉන්න ඕනේ නේ. ඔය මොකද කරන්න මල්ලි? කන්න කොකේ කෑල්ල. ඔය කන්නේ? මේ කළු දොල් නම් හරිම රහයි. කොහෙන්ද මේවා? ගෙදර හදලාද? අපි කොහේ හදන්නේද? මේ ළඟ ගෙදර කෝ හදන්නේ? මාත් හරිම කැමතියි. තෙලුත් අඩුයිනේ. මං දවසක ටිකක් අරන් පුතාට එවන්නම්කෝ. මල්ලි ගිහින් වාඩි වෙන්න. කමක් නැහැ.